एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवेन दिगे रुमाय विमुक्ति एसारिदे ओलागा उन्ने साक्विती है गोल्लागे मोहन वेनदाट वड़ा बहपत्य बैलमद असनीप काले में नोई पहदिलिय कोल्लाट इक्मनीन सुवेन बव साक्विती दें विश्वास है मल्ली साक्विती कथा कले विमुक्ति की मोहनट में भी है ओ विमुक्ति की हिस पिरीमदिमीन में विमुक्ति दिस बला उन्नी है දැන් ඔළුව රිදින්නේ නේද විමුක්ති පුදුමාකාර අහිංසකකමකින් සිනාසුණිය මේ පාර සනීප වෙලාම ගෙදරයන් හොඳද කොල්ලෝ කොල්ලාට සනීප වෙනවා කියා හිතද්දි සක්විතිට සතුටුය හුස්ම ගන්නේ මල්ලීට සනීප වූ පසුවයි සක්විති එක දවසක තීරණයක් ගත්තේ බබා විමුක්ති උගුරෙන් මෙන් ඒ වචන පිටකලයේ වාෂා නංගි බෝ බලන්නේ කෙල්ලින්නේ ටිකක් දුරනේ මල්ලි නංගි යලිත් විමුක්ති කීවේ විමුක්ති මේ කතා කරන්නේ වාර්ෂා ගැනම බව දැන් සක්විතිට විශ්වාසය ඔබට නංගිව දෝන ඒ මොන දෙස බලා සිටිද්දි සක්විතිට එන්නේ පුදුමාකාර දුකකි ජීවිත දෙකක් අද දෙතැනක දුක් විඳින්නේ අම්මාගේ හිතුවක්කාර තීරණය නිසා නොවේද ඔහු සිතුවේ ප්ලේන්ටිය බොමුද ආකල්ලෝ විමුක්ති සිනාසුණිය සමහර දේව දැන් කොල්ලාට තේරුම් ගන්නට පුළුවන් යයි සක්විතිට සිතුණි සක්විති තේ එකක් ගෙන්වාගෙන විමුක්තිව නැගිට්ටවා හිමීට පෙව්වේ විමුක්තිට සුප් එකකුත් කැමත් රැගෙන හිමාලි රෝහල් කාමරේට එබුණේ ඒ මොහොතේ සක්විති අය ආවව දන දන ඇව ගණන් නොගෙනම තේපෙව්වේ මං සුප් හදාගෙන ආවා දැන් තේපුවන් එපා සක්විතිගේ කටට ආවේ කුණුහරුපය ඒත් උව අමාරුවෙන් හැංගීම් වාවාගෙන තේක පෙව්වේ සුප් එක අපරාධනේ රස්නේම් පෙවුවනම් හොඳයිනේ යලිතයි කීවාය සක්විති හිමාලි දෙස බැලුවේ දැවෙන දෙනෙතිනේ සක්විතිගේ දෙනෙතල වූ ගිනියමට හිමාලි බිම බලාගත්තාය මාත් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ හිමාලි සිතුවාය මං අයියා ගාව ඉන්නම් නැන්දා කිව්වා ලොකු අයියට ගෙදර ගිහින් එන්න කියලා හිමාලියත් බැඳගෙන කීවාය සක්විති සිනාසුණිය ගෙනාවු දෙයක් තියෙනවා නම් තියලා හිමාලි යන්න මම මල්ලිගාව ඉන්නවා මාත් ඉන්න බලන් ආවේ සක්විති කතා නොකර උන්නේ අමාරුයිනි ඉතින් ඉන්න මට ප්‍රශ්නයක් නැහැ හිමාලි සක්විති ළඟටම ආවේ සක්විතිව නොසිතූ ලෙසිනි නිල් පාට ඩෙනිම් සායට මැජෙන්ටා පැහැගත් විල්ලුද බ්ලවුසයක් ඇඳවුන් හිමාලි වෙතින් ආවේ නෝර කෙල්ලෙකුගේ පෙනුම නොවේ කොළඹ හොඳ පෝසත් පවුලක කෙල්ලෙකුගේ පෙනුමකි ඇය දැන් සතියකට වතාවක් කොළඹ හොඳම සැලුන් එකකට යයි මොරගොඩ පවුලේ ලේලිය වන්නට ඇය කල්තියාම සූදානම් වූයේ එලෙසිනි ලොකු අයියේ හිමාලි කතා කළේ පහත් අණිනි ඇයි මට අයියා එක්ක ටිකක් කතා කරන්න ඕන කියන්න හිමාලට කියන්න තියෙන දෙයක් කියන්න මටත් ඔයාට දෙයක් කියන්න තියෙනවා සක්විති කීවේ ඇගේ මූණ දෙසම් බලාය මෙහෙම කතා කරන්න බෑනේ එහෙනම් කොහාට හරි ගිහින් කතා කරමු මං එන්නම් මගේ හිතේ ලුකෝ අයියාගෙන තරහක් නෑ ගෑණි මේ එන්නේ අමුතුම කතාවකට බා සක්විතිට ඉවෙන්මෙන් දැනුනේ උඹේ අරමුණ ඉටු කරගන්න බොන පහතරක් කරයි සක්විති සිතින් කීවේ මාව තේරුම් ගන්න මට අයියත් එක්ක මෙහෙම
තරහ වෙලා ඉන්න බෑ. අයියලා දෙන්නටම මං ආදරේ. ඒ මොහොතේ හිමාලිගේ දෙනෙත් බව තෙමී ගියේ. කෑණි අම්මව රවටා ගන්නට ඇත්තේ කොහොමද? දැන් සක්විතිර සිතාගත හැක. එහෙම කොහෙවත් යන්න මට වෙලාවක් නෑ හිමාලි. කියන්න තියෙන දෙයක් කියන්න. සක්විති කිව්වේ සංසුන් අය. කමක් නෑ. මාත් එක්ක මෙහෙම තරහ වෙන්න එපා. මං ඇත්තටම වරදක් කරලා නෑ. හිමාලිගේ කඳුළු වැටිනේ. හරි. හිමාලි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙන් අයින් වෙලා ඉන්නකෝ. මටත් ඔයත් එක්ක අමුතු තරහක් නෑ. හිමාලි කතා කළේ නැත. මිනිහව නම්ම ගන්න පුළුවන්. ඇහැසිතේ එහෙමය. මං රෑත් ඉන්න බලන් ආවේ. කමක් නෑ. මං යන්නම් අයියේ. කෑම උණුවෙම්ම තියෙනවා. මං යනවා. හිමාලි අහිංසකව එසේ කියා විමුති දෙස බැලුවාය. යන්නම් අයියේ. හිමාලි රෝවල් කාමරෙන් ගිය පසු සක්විති බැලිය විමුති දෙසය. සනීප වෙලා මේවා විසඳ ගන්න ඕන උඹ. උඹ වෙනුවෙන් මං තීරණ ගන්නෑ. උඹට කැමති දෙයක් කරපන්. හැබැයි උඹට බැලෙන්න ආදරය කළේ අර කෙල්ල. උඹේ බබා. බබා. විමුක්තිදී ඒ අවසන් වදන කීවේ. ඒකි මේ වගේ සූත්‍ර ගෑණියෙක් නෙමේ. හරි හොඳ කෙල්ල. උඹට හරියන්නේ ඒකිවම තමා. වර්ෂා උන්නේ කිරිකැටිය දෙස බලාගත් ගමන්මය. පැය කීයක් මෙහෙම බලාගෙන උන්නෑදයි ඇහැටම මතක නැත. රෑ නමයට පමණ ඇය පුතාව ඇඟ සෝදාගෙන විත් දිග කිරි වඩියක් දුන්නාය. තවම ඇවිදින්න අමාරුය. ඒත් වර්ෂා නැගිට්ටේ හිතේ ශක්තියෙනි. දැන් කරන්නට මහා වැඩ ගොඩක් ඇත. සියල්ලටම පෙර ජීවත් වෙන්නට විදියක් පාදා ගත යුතුය. තාත්තී අම්මී එකතු වෙන්න තව චුට්ට කාලයක් යයි. එතකල් මං ඔයාව සැපෙන් බලා ගන්න ඕන. අම්මිට පුංචි දුකක් විඳින්න උනා ඒක මට දුකක් නෙමේ. වර්ෂා නිදන පුතුගේ සිනිඳු හිසගේ අතගා කීවාය. ඔයා තාත්තිමයි. එයා දැක්කොත් පැලේ පැටියෝ. අනේ ඔයාව එකපාරක් මට එයාට පෙන්න ගන්න විදියක් නැහැනේ. එකපාරක්. එහෙම සිතද්දි වර්ෂාගේ දිනේ තෙත්දී කිනමෙයයි. එයා හරි ආස වෙයි. ඔයාව ගිහින් අතර දුන්නොත් එයා අම්මියෝ ඉඹගෙන ඉඹගෙන යයි. හැංගිලා ඉඳගෙන මේකද කළේ කියලා හයි. තාත්තිට ඇඬේ. ඒත් බලන්නකෝ අපිට තාත්ති ගාවට යන්න බෑනේ. තාත්තිට ඌවක් වෙලානේ. වර්ෂා දෙනෙත් පිටි අතලින් පිසදාගෙන පහත්ති පුතාව සිපගත්තාය. තාත්තිත් විමුක්ති මොරගඩ. ඔයත් විමුක්ති මොරගඩ. පුදුමයි. වර්ෂාගේ නම වර්ෂා සත්සරණි මොරගඩය. ඇගේ වාසගමට මොරගඩ වාසගමාවේ නාලනීගෙනි. නාලනී වර්ෂාව ඉපදෙද්දි ඇහැට දුන්නේ වර්ෂාගේ පියාගේ වාසගම නොවේ, ඇගේ වාසගමය. අද වර්ෂා පුතාව ඉපදෙද්දි ඔහුට දුන්නේ තමාගේ වාසගමය. පුදුමයකට මෙන් කොල්ලාගේ තාත්තාගේ වාසගම මොරගොඩමය. තාත්තිවයි පුතාවයි පැටලෙයිද දන්නේ. ඒත් කමක් නෑ. ලොකු විමුක්ති පොඩි විමුක්ති. තාත්ති අපිට හම්බුනාම එයා හිනා වෙයි. දෛවේ ඒ දවස කවදා උදා කරයිද? එහෙත් කවදා හෝ ඒ සීනේ සැබෑවන බව වාශා තනි. ඉස්සරටත් වඩා දැම්මන් තාත්තිට ආදරේ. එයත් එහෙම ඇති. ඔන්න ඔයා තමයි තාත්තිවයි අම්මිවයි එකතු කරන්න ඕන. එදාට මේ දැස් යලිත් දිගටම තෙත්තුනු ඇත. අසාමාන්‍ය ලෙස තෙත් යනු ඇත. එහෙත් එදාට මේ හිස අතගා තමාව ළඟට කරගෙන සනසන්නට කෙනෙක් ඇත. කොල්ල දොයිද කෙල්ලේ? ප්‍රියංවදා පැමිණ ඇසේ රහසින් මෙනි. කිරි බීගෙන බීගෙන ගිහින් දොයි. ඇස් කරකව කරකව බලනවා ප්‍රියා. වර්ෂාට එහෙම කියද්දි දැස් තෙත්තේ.
ප්‍රියංවද ඇගේ අත පිරිමැත්තාය. මං වටේම දුම් ඇල්ලුවා. පැටියට කැස්සෙයි කියලා කාමරයට ගෙනාවේ නැහැ. මට සුවඳ ආවා. කොල්ල හරි සනීපට ඉන්නේ නේද කෙල්ලේ? කොහොම ඉන්න ඕන පැටියෙක්ද? ලොකු ගෙදරක ලස්සන කාමරයක 50,000ක් විතර වටින කොට් එකක. ඒත් පැටියා ඉපදුණු මේ පැල මට මාලිගාවක් වගේ ප්‍රියා. මේ කටු බිත්ති දිහා බලාගෙන කොල්ල හැදිච්ච දෙන් මටවත් මගේ කොල්ලටවත් මොරගඩ පවුලේ සැප ඕනේ නෑ. එයාව ලැබුණොත් ඇති. ප්‍රියංගදා වාශාදස බැලුවාය. ඇයි ප්‍රියා? අයියාගේ අසනීප තත්ත්වේ දැන් කොහමද දන්නේ නේද? ඒ ගැන මාත් ඉන්නේ ගින්දරේ ප්‍රියා. මං ශ්වේතා නංගිට ඕනනම් කතා කරන්නම්. අපි බලමු ප්‍රියා. කෙල්ල මොනවා කිව්වත් කොළඹ වෙන්නේ මොනවද කියා දැනගත යුතුය. මොනවා වුවද මේ පැටියාගේ තාත්තා විමුක්තිය. ඒ අයිතිය මොනම හේතුවක් නිසාවත් නැතිවන්නට දිය නොහැක. මොනාද හිතේ ප්‍රියා? අයියා ගැන. එයා අසනීපෙන් ඉන්නේ. සනීප වෙන්නත් පුළුවන් නේද කෙල්ලේ? දන්නේ ප්‍රියා. හිමේට මොරගොඩ නිවසරවත් ගත යුතුය. නැතහොත් පොත්තරට කතා කළ යුතුය. ප්‍රියංගදා සිතුවාය. අම්මගේ කිරි මාළු හොද්දේ සුවඳ කොහමද? පරා පැටව් කිරි මාළු හදලා පොළොස්සු වල ඉඳියා පහදනවා. කිරි එරෙන කෑම. අම්මගේ කෑම වලට පැටව් දෙන්නකොට කිරි එරෙනවා පියා. කොල්ලෝ තනේ එලිච්ච ගමන්ලු. අම්මට නිවනක් දෙන්නෙම නෑලු. එයාට අමාරු නිසා මයි යටට මොනවත් අඳින්නෙත් නෑ ප්‍රියා. බය වෙන්න එපා. ඔබ කැත වෙන්නේ නෑ. එක්කෙනෙක්ට ලස්සන වුණොත් මට ඇති. වාශා සිනාසී කීවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.